දෙදහස් විසිහතර දෙදහස් විසිපහ මහකන්නේ වීගොවින් සඳහා ලබා දෙන පොහොර සහනාධාරයේ හෙක්ටාරයකට රුපියල් 15000 සිට රුපියල් 25000 දක්වා ඉහළ ලංවන ලෙසට ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නා. මේ අනුව ලබන මස පළමුවනදා සිට පොහොර සහනාධාරයේ රුපියල් 25000 දක්වා ඉහළ යනවා. ඒ පිළිබඳ ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධානද ප්‍රසාදය පළ කරනවා. 2021 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික තෙල් පොහොර තහනම් කිරීමෙන් අනතුරුව ගොවියන්ට පොහොර ප්‍රශ්නයේ පිළිබඳව තද බල ලෙස බරපතල අර්බුදයක් නිර්මාණය වුණා ගොවියෝ අතර. ගොවින් විනාශ වුණා තන්නිකරම කර කියා ගන්න දෙයක් නැතුව ණය බරින් මිරිකිලා තමයි ගොවිතැන් කරේ. එනිසා මේ පොහොර සහනාධාරයේ ගොවියන්ට මේ මොහොතේදී ඇත්තම ලොකු සහනයක්. ඒ පිළිබඳව ජනාධිපති අනුකුමාර දිසානායක මැතිතුමාට සුබ පතනවා, ස්තුති කරනවා ගොවි ජනතාව වෙනුවෙන්. ගොවියාට මේ අවශ්‍ය ටික සහන ටික දෙනවා නම් අපි අඩුවට පාරිභෝගිකයාට කන්න දෙන්නම්. හිත සතුටින් කුඹුරට බැහැලා වී ඇතුළු සියලුම දේවල් මේ මහ පොළවේ හැදෙන දේවල් වගා කරලා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය රැකලා මොන කාලගුණික දේශගුණික විපර්යාසයක් ආවත් ආහාර සුරක්ෂිතතාවය ගොඩනගන්න පුළුවන්. කෘෂිකර්මාන්තයේ වැළලීලා තියෙන අවස්ථාවකදී ජාතික ජනබල වේගයේ නායක අනුකුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ අහිංසක දුප්පත් ගොවි ජනතාව නගා සිටීමේ අරමුණ ඇතුව අද කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් එතුමා අමාත්‍යාංශයේ බාරගෙන තිනවා. මේක මේ ප්‍රශංසනීය වැඩක්. ගොවි වශයෙන් අපි මේ අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ගොවි නායකව හැටියට. මීට කලින් දුන්න පොහොර සහනාධාර මුදල 25000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ඇත්තටම වර්තමාන ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතියෙන් යුතු මූලික පොහොර වර්ග 3 විවෘත වෙලඳ පෙළේ ක්ෂණිකව ලබා ගත හැකි රුපියල් 5000ක අවම මිලකට ලබා ගත හැකි විදිහට හිගයකින් තොරව රජය මැදිහත් වෙලා පොහොර ටික මහකන්නේ සඳහා සපයයි කියන බලාපොරොත්තු අපි තියෙනවා. පළවෙනිම අපේ කෘෂිකර්ම ඇමතිතුමාට අතුගරු ජන සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. පළවෙනි පියවර වශයෙන්ම ගුජන්තාවට වෙච්ච පොරොන්දුවක් පොහොර සහනාධාරයේ හෙක්ටයාරයකට රුපියල් 25000 දක්වා වැඩි කරා. මේක පළවෙනි පියවර විතරයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි මහකන්න ආරම්භ වෙන්න ඉස්සෙල්ලා ඒ ඉන්ධනවල මිල පහත යෑමත් අධිකරණ ජනතුමා ඒට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම අපි දන්නවා මේ ආණ්ඩුව කරනවා. ගොවි ජනතාවට අපි කියනවා මේ ආණ්ඩුව ගැන සම්පූර්ණ විශ්වාසය තියමු. මේ ආණ්ඩුව ගොවි ජනතාව ගොඩ දාන ආණ්ඩුවකට පරිවර්තනය කරන්න මේ අනුකූලමාන දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම කරන උත්සාහයට ගොවි ජනතාව ඉදිරියට අපි උත්පරිම දව කරමු. මේ රටේ කෘෂිකර්මාන්තය නැවුම් කෘෂිකර්මාන්තයට පත් වෙන්න කියලා පත් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර ධීවර ප්‍රජාවටද ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයේ වෙත උපදෙස් ලබා දුන්නා. ලබන මස පළමුවනදා සිට එය ක්‍රියාත්මක වෙනවා. බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමයි අපේක්ෂාව. එම සහනාධාරයේද ඍජුවම ධීවරින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ සම්බන්ධයෙන්ද ධීවර ප්‍රජාව හා ධීවර සමිතිය ප්‍රසාදය පළ කරනවා. පසුගිය කාලේ පැවති ආණ්ඩුවලින් අපිට තෙල් සහනාධාර දෙනවා කිව්වට අපි කිසිම අයෙක් අපිට සහනාධාර දුන්නේ නැහැ. දැන් අපි අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. අපි ගරු ජනාධිපතිතුමායෙන් ඉල්ලන්නේ අපි මේ සහනාධාර අපිට කඩනමින් ලබා දෙන්න. ගොඩාක් ස්තුතියි ඒගත්තු තීරණයට. අපි කවදාකවත් මේ වගේ දේක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා අපි වෙනුවෙන් මේ පාර ගොඩක් සේවයක් කරන්න හදනවා කියලා අපිට තේරෙනවා. ඒතුමාට ගොඩක් ස්තුතියි. ආම්පන්න වැට් අඩු කරලා අපිට දුන්නාට අපි ආසයි ඒක තමයි අපිට කරන්න හොඳම දේ කියලා අපි කියන්නේ.